රට ඉතින් අපේ ස්පෝර්ට්ස් ක්ලබ් ප්‍රෝග්‍රෑම් එකේ ගොඩක් ආසකන සෙග්මන්ට් එකක් තමයි යෝක බෝල් සෙග්මන්ට් එක කියන්නේ. ඉතින් අපි හදන්නේ යෝක බෝල් සෙග්මන්ට් එක පටන් ගන්න තසරත් එක්ක. රයිට්? තසර මේ වා ෆේස් කරපු අමාරුම යෝක බෝල් එක කවුද දැන්? මම හිතන්නේ මිචෙල් ජොන්සන් තමයි යාර තමයි මම අමාරුවෙන්ම ෆේස් කරලා තියෙන්නේ. ඔස්ට්‍රේලියාව නේද? එන්න ඔයත් ෆාස්ට් බෝල් කෙනෙක් නෝ යෝක බෝල් දාලා නැද්ද? මම දාලා තියෙනවා. කාටද අම්මා දාපු හොඳම යෝක බෝල් එක කාටද? මට මතකෙ දිහට ඇත්තටම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් එක මම හරි තාවන් මතකෙන් තියෙන එක තමයි මේ කිරන් පොලාට් දැම්ම යෝකර එක. ඒක වෙස්ට් ඉන්ඩීස් ප්ලේ එකට. එයාට එයාට බීට් කරනවා කියන්නේ හරි අමාරුයි. Right so then wife Sharam Sharami. Sharam. Sharam කොහොමද meet වුනේ? ශරමිය මේටුනේ මම ඇත්තටම අපි දෙන්නම මම රෝමන් කැතලික් නිසා සන්ඩේ ස්කූල් එකේ තමයි මේ වුනේ ග්‍රේඩ් 3 එකේ ඉඳන් අපි දෙන්න එකට ග්‍රේඩ් 3 ඕ ඒක ආදරයක් ගැන දන්නේ නැහැ ආදරයක් ගැන දන්නේ නැහැ වෙනකට මේ අපි දෙන්නම එකට පොඩි කාලේ ඉඳන් එකටම හැදිච්ච දෙන්නේ ඕකේ ඉතින් මම ඉතින් ඕ ලෙවල් කාලේදී ඩිවර්සිටින් යකින් ඇහුවා ඉතින් කියන්නේ ග්‍රේඩ් 3 තමයි මුලින්ම අඳුර ගත්තේ අඳුර ගැව්වෝ ඕ ලෙවල් වල තමයි ඔයි මාදරේ ප්‍රකාශක මොකද කිසි ප්‍රශ්නයක් නැහැ ඉතින් අඳුරන අඳුරුනේ මොකද අම්මලා තාත්තලා උනත් ඒකනේ මොකද අපේ අම්මයි ගොලයි අම්මයි තමයි සන්ඩි ස්කූල් එකේ දැන් අපිට අර පැයක් තියෙනවානේ සන්ඩි ස්කූල් එකේ ඒ පැයේදී අපේ අම්මයි වයිෆ්ලා අම්මයි තමයි එකට කතා කර කර ඉන්නේ ඒ නිසා ඒ දැනුවත්කම අතරින් හොඳකට ගියා කවුද මුලින් මාදරේ කිව්වා ආද එතකොට මම තමයි කිව්වේ මේ මොකද කිව්වේ තොරෂම සෙනෙම ගුව මේ මට දැන් උත්තර දෙන්න අම්මයන් අහන්න කිව්වා මම එකම ළමයා කියලා වෙනවා මොකද එයා බයයි කියලා ඊටසේ මම මේ ශර්මිලාගේ අම්මගෙන් ඇහුවා ඔයාගෙන් ඇහුවා ඔව් මම එතකොට ඉතින් අnder 19 එකේ ඒ කියන්නේ නැෂනල් ටීම් එකේ ගගා හිටියානේ ඉතින් එතකොට මේ ශර්මිලාගේ අම්මා ඇවිල්ලා හරි ක්‍රිකට් ෆෑන් ආයි ඒ නිසා ක්‍රිකට් වලට මාර ආසයි ඉතින් ඊටසේ අම්මා කිව්වා මේ මේ පුතේ මේ 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 කාලේ ඇවිල්ලා මේ ඕවර් කරන කාලයක් නෙමෙයි කිකේ ඉතින් මට පොඩි පොඩි ඇඩ්වයිස් එකක් දුන්නා. ඉතකෝ එහෙනම් එහෙම හම්බෙන්න කරන්න යන්න එපා. ඕනනම් ගෙදරට කෝල් කරන්න. හොඳට ඒ ලෙවල් කරලා වුණාට පස්සේ ඔයගොල්ලෝ කැමති දෙයක් කරගන්න කියලා. ඊපස්සේ ඒ ලෙවල් ඉවෙනකම් බලන් හිටියද? නෑ නෑ ඉතින් අපි හොරෙන් අම්මුණා. දැන් මොකද්ද මුලින්ම ආය අර දුන්නේ? gift එකක් විදියට. gift එකක් විදියට මම ටෙඩි කෙනෙක් තමයි දීලා තියෙන්නේ. එයා මොකක් දුන්නේ? එයා දුන්නේ මට ඇත්තටම මට මතක විදියට මේ ඔර්ලෝසුවක් දුන්නා. ඒක මේ තාම තියනවද? තාම නැහැ. ඒක පොඩි කාලේ දීපයක් ඉඳන් මම හිතන්නේ කැඩිලා ඉගෙන ගන්න. දැන් මේ සාමාන්‍යයෙන් මේ මොන වගේ මතක සටහන තියනවද නැත්නම් ආදරණීය මතක සටහන්? මතක සටහන් නම් ඉතින් ගොඩක් තියෙනවා ඉතින් මොකද මේ ඇත්තටම බැඳපු දවසේ ඉඳන් ඉතින් මේ වෙනකම්ම අපි හරිම සතුටින් ජීවත් වුණා. ඉතින් ඒක නිසා ඒකම ඉතින් හොඳ මතක සටහනක් තමයි. ආදරේට මොනවද වට කියන්නේ මොකක් කියලා කතා කරන්න තිස්සර කියලා නැත්නම් නම නෑ මට බබා කියනවා ඉතින් මං නෑ ඉතින් ටිකක් බබාට වැඩිය ලොකු සයිස් කෙනෙක් වගේ බබා කියනවා. ඔහත් මොකද ඔහා මොකද මං යන්නේ නෝනා කියලා කියන්නේ පොඩි කාලේ ඉඳන් මේගොල්ලන්ගේ අම්මලා යාට නෝනා කියලා තියෙනවා. ඒ කියන්නේ ඒක ඉතින් මමත් එහෙම මෙයාට නෝනා කියලා තාමත් ඒගොල්ලන්ගේ අම්මා හැම කතා කරන්නේ නෝනා කියලා. ඕකේ. දැන් තිස්සර මෙඩිකල් යවුද කියේ? අවුරුදු 19 ගොඩක් අඩු වයසෙන් ആയി මරිකලන්නේ. ඇත්තටම මේ අපි මම මට ආවා මේ ස්කෝලර්ෂිප් එකක් ආවා ඉංග්ලන්ඩ් වල. ඕකේ. එතකොට මම ක්‍රිකට් වලින් අයින් වෙච්ච කෙනෙක්. ස්කූල් ක්‍රිකට් එකෙන් අයින් වෙච්ච ගාම. එතකොට මාස 6ක් එහෙ මාස 6ක් මෙහෙ තිබ්බේ. ඉතින් ඒකට ඉතින් ෂර්මි කැමති වුණේ නැහැ. ෂර්මි ගුවා අපි එනම් බැඳලා යන් කියලා. ඉතින් මට එතකොට එහෙන් දුන්න ගෙදර දෙනවනේ. එතකොට මට ප්‍රශ්නයක් නැහැ. වයිෆ් වුණත් ගෙනියන්න පුළුවන් කියලා ඒගොල්ලෝ ඕකේ එකක් දුන්නා. ඕකේ. ඊට පස්සේ ඉතින් අපි බැඳා. බැඳලා ඉවරලා ඉතින් හොඳට perform කර කර ඉද්දි මට එතකොට අපේ හිටපු under 19 coach එකල රොජර් විජේසූරිය සර්. එතකොට ඒ සර් ගුවා මේ පුතා හොඳට perform කරන ඉඳ දැම්ම මම ඉංග්ලන්ඩ් යන්න plan එකක් තියනවාද කිකි මගෙන් අහා හිටියා. මං ගුවා ඔව් සර් දැන් මට contract එකත් ඔක්කොම ඇවිල්ලා තියෙන කියලා වෙලලා. ඉතින් ওই අතර මගදී අපි ඉංග්ලන්ඩ් වීසා එකට යද්දි තමයි මට තාම මතකයි මහභාගෙදී මට call එකක් ආවා මේ ඔයා select වෙලා ඉන්නවා මේකට ඔයා අනිද්ද යනවා ටග් ගාලා ඇවිල්ලා passport එක දෙන්න කියලා ඉවරලා මේ ක්‍රිකට් බෝඩ්ඩේට. ඉතින් මං යන්නේත් ඉංග්ලන්ඩ් වීසෙක් ගහන්න ඉඳන් මං එතනින් මෙහෙම ක්‍රිකට් බෝඩ්ඩේට දුන්නා කියලා. ආ ඔකේ. ඉතින් 2009 2008 බැන්දා 2009 ජාතික කණ්ඩායමට ගියා. ඉතින් ඊට පස්සේ ඉංග්ලන්ඩ් ගමන අමතකුණා. දැන් තිසර කියන්නේ බොහොම ජනප්‍රිය කෙනෙක්. සාමාන්‍ය ලංකාවේ ගැහැණු ළමයි කැමති ක්‍රිකට් කෙනෙක් කතා බහ කරන්න. දැන් තිසරට ඒ වගේ ගැහැණු ළමයින්ගේ ප්‍රශ්න එලා නැද්ද?
නෑ මෙහෙම ඉතින් ෆෑන් කෙනෙක් විදියට කතා බහ කරලා තිනවා ඕකේ මොකද මොකද ඕනම බිරිඳක් ඉතින් කැමති නෑ තමන්ගේ ස්වාම පුරුෂයාට තවත් කියන්නේ කෙනෙක් ලං වෙනාට ඉතින් ඒක ඉතින් මගේ බිරිඳගෙත් ඒ දේ තියෙනවනේ ඕකේ තේන්ස ඉතින් බිරිඳගේ හිතරිද්දන්නත් අකමැති නිසා ඉතින් ඒ විදියටම මම ජීවත් කරදරකාරී වෙලා නැද්ද ෆෑන්ස් සමහරක් ඇවිල්ලා යෝජනා කරනවා එහෙම එහෙම ප්‍රශ්න වෙලා නැද්ද නෑ මෙහෙමයි ග්‍රවුන්ඩ් එකේදී එහෙම නැහැ ඉතින් කෑ ගහනවා බෝඩ් එල්ලන් ඉන්නවා එක එකව තියෙනවා ඉතින් හැබැයි මට ඉතින් අපි බැඳපු මනුස්සයෙක් විදියට ඉතින් ජීවත් වෙන්නත් දෙපෑනේ හරියට සාධාරණ يعني Facebook එකේ වගේ ආදර යෝජනා එන්නත් ඔවත් ඇවිල්ලා තිනවා අනන්තවත් ඇවිල්ලා තිනවා ඉතින් ඒවත් ඉතින් අර ෆෑන් කෙනෙක් විදියට ඉතින් මම බලලා අයින් කරන අවස්ථාව තියෙනවා ඒක වයිෆ් දැක්කත් ඉතින් මොකද කරන්නේ නෑ වයිෆ්ට මම පෙන්නනවා මොකද යා කියන්නේ එතකොට නෑ ඉතින් එයා ඉතින් මුල් කාලේ එයා ඉතින් එයාත් අවුරුදු 19 මේ බඳිදී අපි දෙන්නම එක වයසෙ ඉතින් පළවෙනි අවුරුද්ද දෙක ඉතින් එයාට ජෙලස් يعني තව ගෑන් ළමෙක් එහෙම කතා කරද්දී හලෝ කියද්දී හායි කියද්දී අපි වට අවුරුදු 3-4ක් ඇද්දී යාට තේරෙනවා මේ අපේ ලයිෆ් ස්ටයිල් එක ඇවිල්ලා මෙයා ෆේමස් කෙනෙක් මෙයා එකින් දයි මෙහෙම වෙන්නේ කියලා ඉවරලා එයා පළවෙනි අවුරුදු 2 3න් පස්සේ එයාගේ ඒකත් ඒ කියන්නේ හිතන විදියත් වෙනස් වුණා දැන් ප්‍රශ්නයක් නැහැ දැන් ඇත්තටම ප්‍රශ්නේ තේරුම් ගන්න ඉන්නේ ඕකේ ඔයා හිතන විදියට අපේ ටීම් එකේ හොඳම කැප්ටන් කවුද මෙච්චර කාලයක් ලංකාවේ අපි 90න් පස්සේ ගත්තොත් මාර්ගයේ පළවෙනි කැප්ටන් තමයි මට ඉන්ට හොඳම කැප්ටන් කුමා සංගක්කා කුමා සංගක්කා හොඳම පිටිකරුවක් වද ලංකාවේ මෙච්ච කාලෙකට බිහි වුණා මං හිතන්නේ මම බල්ලා තිනවා අරවින්ද ඇගේ බැටින්ස් බල්ලා තිනවා හැබැයි ඒකට ගහලා නැහැ ඒ වගේ ඉතින් ඒකට ගහපු ඉඳන් මං තාමත් කුමායට තමයි කැමති සංගක්කා කියන්නේ හොඳම පිටිකරුවා තිසර කියන්නේ කුමා මොකද මගේ ඇස් දෙකෙන් දැකලා තියෙන්නේ මං එයාව ගොඩක් වෙලා අනිත් ඔක්කොම ටීවී එකේ පරණ දේවල් දැකලා තියෙන්නේ ඒ නිසා ඉතින් අර ලයිව් දැකපු කෙනෙක් විදියට මං කුමායව තමයි නම් කරන්නේ හොඳම පන්දියවන්න කවුද හිතන්න වාසය තමයි හොඳම පන්දියවන්න දඟ පන්දියවන්න දඟ පන්දියවන්න මුරුලේ ඉතින් අයිත් කතාවක් නැහැ නේද දැන් තිසර හිතන්නේ අපේ හොඳම කෝච් කවුද වා ක්‍රීඩා කරපු කෝච්ස් ලක් මම ඇත්තටම කැමති චන්දි කතුරුසිං අයර මොකද එයාගේ තිබ්බ ක්වොලිටීස් මං සෑහෙන ගරු කරනවා මොකද හරි ස්ට්‍රේට් ෆෝවර්ඩ් ඒ කියන්නේ යාළුකම් තරහකම් කිසිම දෙයක් නැහැ කියන්න ඕන දේ කෙලින් කියනවා කරන්න ඕන දේ මේකයි කර වෙන්න ඕනේ උන් නැත්තම් බැන්න ඒක තමයි වෙන්න ඕනේ මන්න හිතන්නේ එහෙම කෙනෙක් ඉන්න ඕනේ කියලා ඒක ලංකාවට අමතරව කැමතිම ක්‍රිකට් ගහන රට කවුද රට මං ඇත්තටම ඔස්ට්‍රේලියා බිග් බෑෂ් එක ගහන්න මං හරි ආසයි. එතකොට ඔවා කියන්නේ රට කැමති රටක්. අපි කියමු සමහර ප්‍රේක්ෂක ඉන්දියාවට කැමති නෑ. ලංකාවේ බොහෝතරයක් දැන් බංග්ලාදේශයට කැමතිම. ඕ. ඔවා කියන්නේ ඒ අතරින් මම සෙල්ලම් කරන්න කැමතිම ඉංග්ලන්ඩ් වල තමයි. මොකද මම ගහපු කවුන්ටි එක ඇවිල්ලා ග්ලොස්ටර්ෂය බ්‍රිස්ටල් වල හරි ලස්සන පැත්තක්. එතන ක්‍රිකට් වලටත් එක්කම ජීවත් වෙන්න ලස්සන පරිසරයක් තියෙනවා. මං ආසයි හිගාන. විදේශ ක්‍රිකට් එකෙන් තමයි ගනුදෙනු කරන්න කාටද ගොඩක් යාළු කවුද? මමයි ඩේවිඩ් මිල අපි ඔක්කොම සමෝයිස් කට්ටිය තාමත් ඉතින් හලෝ හයි කියලා කියනවා මොකද දැන් මේ LPL එකේ නින්දා ඒගොල්ලෝ මට මං මාත් අහන ඕගොල්ලෝ අවේලබල්ද ඒතකොට ඒක සමහර කට්ටිය කිව්වා ඒගොල්ලෝ සමහර නැෂනල් ඩියුටිස් අනම් මනගේ ඉතින් අපි කොහොමත් හලෝ හයි කියගෙන ඉන්නේ දැන් හැමදෙස්සෙම ඩේවිඩ් මිල තමයි මගේ يعني අපි දෙන්නම සමෝයිස් අnder 19 ඔක්කොම ගහපු කට්ටිය ඒ දවස්වල ඉඳන්ම තාමත් ඉතින් හොඳ යාළු. එතන තිසර ක්‍රිකට් ගහුවේ නැත්තම් කුල් වගේ වෘත්තයක් තෝරගන්න එතකොට ඉතින් අර ඉස්කෝලෙන් අවුට් වෙන්න කලින් දාමු ක්‍රිකට් ගහපු ඉඳලා හිතාගන්න බෑ ඉතින් මොකද එතකොට ඉතින් අම්මා කියන දේක් තමයි කරන්න වෙන්නේ පුතේ මේක කරන්න කිව්වනම් කරනවා එතකොට දැන් වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායම දිහා බැලුවොත් ඔයා හිතන්නේ මේ ටික කඩවසම්ම ක්‍රීඩකෙක්ට බැලුවොත් අපි කවුද තෝරන්නේ ගොඩක් කට්ටි ඉන්නවා නේද එක්කෙනෙක් කියලා තෝරන්න අමාරුයි ගොඩක් කට්ටි ඉන්න හොඳ ඒ කියන්නේ අඟපත තියෙන හොඳ කට්ටි ඉන්නවා ඉතින් එක්කෙනෙක් දෙන්නේ නිකන් වට මතකද නිකන් රංගපාණ්ඩ අපි බැලුවොත් මේ ටීම් එකේ කෙනෙක් ගන්නකොට හිතන්නේ කවුද ටිකක් අඩවසා මේ වැඩේ කරන්න පුළුවන්. දසුන්නම කියමු ඉතින් නේ. දසුන් ශානක්. ඔව්. ඌ නේද? අවුලක් නෑ උසක් තියනවා නේ මුඩ. රටේ නායකයානේ ඉතින් කැප්ටන් නේ ඉතින් දෙන්න තියෙන්නේ. දසුන් ශානක. දැන් ඔයාලා ඉන්න කාලේ ටීම් එක හොඳටම සින්දු කියන්න පුළුවන් කවුද? අපි චන්දිමාල්ටේම හොඳට කියන්න පුළුවන්. කොහොම හරි කියනවා. ධම්මික ප්‍රසාද්. ධම්මික ප්‍රසාද්. එයා ඉතින් එයා මයික් එක දුන්නොත් එයා අයිත් ගන්න බෑ ඒක වෙන්නේ. හොඳයි දැන් තිසරට අවස්ථාවක් ලැබුණොත් මේ රටේ ජනාධිපති වෙන්න මොකද්ද ඉස්සෙල්ලම් කරන්නේ මං ඇත්තටම මුලින්ම කරන්නේ මේ සත්ව පනතක් ගේනවා මොකක් හරි සත්ව ආරක්ෂා කරන්න මොකද හේතුව දැන් අපි පහුගිය කාලේ දැක්කා මේ පිහි වලින් ගහලයි පොරවල් වලින් ගහලයි
කඩුවලින් කපලයි ඔය ඉතින් දැක්කම හරි දුකයි ඉතින් මුලින්ම ගේන පනත ඒක තමයි මන් රයිට් අපි දැන් තිස්සරව මේ අපේ ක්‍රීඩාම තුනොත් එහෙම ක්‍රිකට් වෙනුවෙන් ඉස්සලම ගන්න ඩිසිෂන් එක මොකද්ද මම නම් ඇත්තටම ටිකක් දිගු කාලීනව ගහන්න පුළුවන් කණ්ඩායමක් හොයාගන්න. මොකද විටින් විට එනවා යනවා එනවා යනවා ප්ලේස් ලේකට ප්ලේස් ලට අසාධාරණයි. ඒ නිසා දෙන්න ඕන chance එක. මොකද අපි ඕනම වෘත්තියක් ගත්තොත් එහෙම ප්‍රොමෝෂන් හම්බෙන්නේ ටික කාලයක් වැඩ කරොත්. ඉතින් ක්‍රිකට් වලත් ඒ දේ දෙන්න ඕන නැත්නම් මැච් දෙකක් ගහලා ඒ මැච් දෙකෙන් කරේ නැත්නම් එළියට දාන එක නෙමෙයි හොඳ දේ. මම හිතන්නේ ටිකක් දිගු කාලයක් දෙන්න ඕනේ කියලා ක්‍රීඩකයට සෙටල් වෙන්න. उत्तर क्रिकेट गहाली उठ पास उदाव को मैं कोच कर संगीत नाटको पार दिगे ගොඩක් නාටි බලනවා නිකන් ඉන්න වෙලාවට ඉතින් එහෙම එක නළුවට නිලියට කියලා ආසවන්නේ නැහැ ඔක්කොම බලන ගායක ගායිකාවන්ගෙන් බැලුවොත් එහෙම ලංකාවේ කාටද කැමති ගායකයන්ට නම් මම ඇත්තටම TM ජයරත්නට තමයි ගොඩක්ම කැමති ඕකේ මොකද එයාගේ සින්දු කොච්චර ඇහුවම මට නම් ඇති වෙන්නේ ඉතින් ඒක නිසා ඒ වගේ ගොඩක් කට්ට ඉන්නවා මේ දිවුල්ගනේ මහත්මයා එතකොට සුනිල් එද්දිරිසිංහ මහත්මයා ඒගොල්ලන්ගේ ගොඩක් පරණව තමයි අහන්නේ ඒ වහන ගැන මොකද්ද වාගේ මතක හොඳයි ඉතින් මේ ලොකු රටට කීර්තියක් ගෙනා දුන්න කෙනෙක් ඉතින් මමත් ඉතින් සුබ පතනවා තව තවත් කීර්තිය ලබා දෙන්න කියලා ඉවරයි. තිසර වැඩිපුරම කැමති කාත් එක්ක පන්දු යවන්නද අනිත් පැත්තේ? අනිත් පැත්තෙන් මං ආසයි කුලසේකරත් එක්ක. නුවන් කුලසේකර. බැට් කරන්න කවුද කාත් එක්ක? බැට් කරන්න මං එදා පටන් මාස කුමායත් එක්ක බැට් කරන්න තමයි කුමායත් එක්කම බැට් කර. කුමාර ඇත්තට ලොකුයි ලැදියා. මොකද ලැදියාවක් කියන්නේ මොකද මගේ පළවෙනි නායකයා සහ මට ඒ දුන්න කන්ෆිඩන්ස් එක මං ආපු ගාම්ම මගේ හිතට තාමත් ඒක වැදිලා තියෙනවා. ඉතින් ඒ නිසා මං ආදරය කරනවා සහ ප්‍රිය කරනම ක්‍රීඩකයා තමයි. ටීම් එක ඇතුළේ වත් එක ප්‍රශ්නයක් තිබ්බ කවුරු හරි ඉන්නවද? නෑ අතන මෙහෙම කවුරුත් එහෙම ප්‍රශ්නයක් නම් තිබිලා නෑ. එක එක මතකටුම් තියෙන්නේදී බෙමඩ ඒක ප්‍රශ්නයක් තරම් දුර ගිහිල්ලා නෑ. ඒ කාලේ බොහොම අර මේ ප්‍රසිද්ධ කතාවක් තිබ්බා. ඔයා කැච් අප් අරිනවා කියලා මේ සාමාන්‍යයෙන් මාලින්ගේ බෝල් කරද්ද මාලින්ගේ කැච් කරවත් ඉස්සරහට අරිනවා. එහෙම මේ පෝස්ට් හදලා තිබ්බා Facebook එකේ අපි දැක්කා. නෑ හැබැයි මගේ අතින් මං හිතන්නේ මිස්ටේක් එකක් වෙන්න පුළුවන්. මිස්ටේක් එකක් මෙහෙමයි මං සාමාන්‍යයෙන් මගේ අතින් අතහැරලා තින්නේ හරීම दुर्लभ अवस्था था मुकद अब हेम आते समय मेच पर्दीन अवस्था वेनो मत मत मलवनी पार्ट कैचे अतरुन मट कालकटा ग्रउंड के रोहित शर्मा के दिशी हट आता है पलवनी कैचे अतरिए मगे अति मे मन थर्ड मैन मतरे गब्बी मट एत मगे मिस्टेक यदि उड़पंदू अतरुना दिशी हट आता है इवर එතකොට ඒ වගේම චැම්පියන් ට්‍රෝෆි එකේදීත් මගේ අතින් මිස් වුණ එකක්. ඒ කියන්නේ මගේ අතින් ඇත්තරම මිස් වෙලා තියෙන්නේ ඇඟිලි 10ටත් අඩු ගන්න මන් දැනුවත්. ඒ කියන්නේ මගේ අවුරුදු 12ට. එහෙම වෙන්න පුළුවන් අනේ වරනේ. මනු ඉතින් මේ මිස්ටේක්ස් කියන්නේ ඉතින් ඕනම කෙනෙක්ට වෙන්න පුළුවන් දේවල්. හිතාමතා කරන දේවල් නම් නෙමෙයි. හැබැයි මේ කරපු දේවල් වලින් මේ කරපු හැම මැච් එකකම වගේ ගොඩක් වෙලාවට අපි පරිදිලා තියෙනවා. ලංකාවේ වැඩිපුර ඇවිදින්න එක තැනක් යන බලන්න. නුවරඑළිය. නුවරඑළිය. හේතුවක් තියෙනවද? हेतु की अतर मैं हरी आसाई मे मे शीत देश गुणेट सरिंग अभी अंतिम गेकूत तरगने हे वीकेंड अवसर प्रश्न दिखाई पार्लमेंट इश्वर पार्लमेंट हेमदा पार्लमेंट पेन सर इन දැන් මෙතනින් දැන් කවද්ද එහා පැත්තට යන්න නෑ කවදාවත් යන්නේ නෑ මොකද මාව ගෙදරින් එළවලාදයි එමු විනෝද මොකද ගෙදර කට්ටිය දේශපාලනට කැමතිම නෑ ඕකේ ඔව් ඉතින් ඒ නිසා මමත් ඒගොල්ලන්ට ඒ ගරු කරලා ඒ වචනෙට සාධාරණ කිතු කරලා සාමාන්‍ය පුද්ගලික ජීවිතයක්
මංගිතනවා මේ විදිහට ජීවත් වෙන්න අමාරු සල්ලි හම්බෙන හම්බෙන සැරේට හිතුණු හිතුණු දේවල් කරලා මේ හිතුණු හිතුණු දේවල් අරගෙන ඒ දේවල් කරොත් එමයි ක්‍රිකට් ටියුරනම් අපිට ඉන්කම් නැහැ අපි ජොබ් එකක් කරලත් නැහැ ඉගෙන ගන්නත් අමාරු වුණා මොකද මේ ක්‍රිකට් හින්දා මොකද අපි උපාධියක් කරලත් නැහැ ඉතින් ඒ නිසා මේ අපේ ටික කාලේ අවුරුදු 10ක් වගේ තමයි අපිට හම්බ කරන්න තියෙන්නේ මේ හම්බ කරන කාලෙදී අපි හරියට ස්ටාර් වුණ නැත්නම් එහෙම ඉතින් ක්‍රිකට් වලින් පස්සේ පාරට තමයි වැටෙන්නේ රයිට් ඕකේ අපි එහෙනම් යෝක බෝල් සෙග්මන්ට් එක ඉවර කරනවා බොහොම ස්තුතියි සර් thank you thank you